අයිබෝවන් ආශ්වාදජනක අපූරු අමතක නොවන අත්දැකීමක ආරම්භය අදත් ෂෝටයිම් විත් නිරෝ. ආශ්වාදජනක අපූරු අමතක නොවන අත්දැකීමක් දෙන්න නම් එක පුළුවන් වෙන්නේ ඒ දේවල් තියෙන කෙනෙකුටම තමයි. එහෙම නැත්නම් එහෙම තියෙන අයිටම තමයි. ඉතින් ඒ අත්දැකීම දෙන්න මේ ශේත්‍රයේ ගොඩාක් අත්දැකීම් තියෙන දෙන්නෙක් තමයි අද මම මගේ ගෙදරට ආරාධනා කරේ. ඉතින් මම මුලින්ම ඉන්වයිට් කරන්නේ ද ජෙන්ටල්මන් ද චාම් කියලා තමයි මම ඔහුට කියන්නේ. මොකද මේ ශේත්‍රයේ වේදිකාව චලනාට්‍ය සිනමාව මේ හැම දෙයක්ම මේ කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා දශකම් පෙන්නලා ඇගීම්පත් ලක් වෙලා සමාජ සේවයටත් ඇවිල්ලා ඇත්තම කියනනම් අර බොහෝ දිනකට නැති අර කතා කරාම ඒ කතා කරන විලාසයෙන් ඒ ඔහුගේ රංග විඤ්ඤාසයෙන් කෙනෙක්ව ඇද බැඳ තබා ගන්න පුළුවන් පුදුමාකාර හැකියාවක් තියෙන මේ ඉන්ඩස්ට්‍රි එකේ ද චාමින් පර්සනලිටි තමයි මේ. බලන්න මං කවුරු ගැනද මේ තරම් කිව්වේ කියලා. මගේ නාමලි බැඳියාදරි මනමාලියයි මැණිකේයා ඔරුවේ එහි පාවෙවි අමනාපය පිටවි යා. නෑ නෑ මම මනාපයි. ඔයත් කොහොමද කෙනෙක් අමනාප වෙන්නේ? හා හැමෝගේ මනාපය දිනා ගන්න හැමෝගේ මනාපයට මේ පාත්‍ර වෙන කෙනෙක් විදිහට මම නම් රොජර් සෙනරත්නව හඳුන්වන්නේ. ඔයගෙන් ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න දියොත්ේ මම හිතන්නේ මට මේ පැය මදි වෙනවා. ඔයා මම කොහොමත් ඉමෝෂනලි බ්ලැක්මේල් කරනවානේ නේද? හැබැයි මම ඕවට නම් අහුවෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඇත්ත කතා කරන්න එපා. දක්ෂ කෙනාට දක්ෂ බවත්, චාමින් කෙනාට චාමින් බවත්, කඩවසම් කෙනාට කඩවසම් බවත් මේ දේවල් කියන ලෝභ වෙන්න ඕනේ නැහැ. නේද? දැන් කවුද මේ එනවයි කියපු මගේ පැරණි මිතුරියක් එනවා කියලා මට කියන්නේ. මගේ ගෙදරට ඇවිල්ලා අදුගානේ මං ගැන මුකුත් අහන්න කලින් මේ එනවා කියපු පැරණි මිතුරිය. ඒ මිතුරියක් නිසා නේද ඔය තරම් කන්සර්න්? මිතුරෙක් වුණා නම් ඔය තරම් හිතන්නේ නැහැ නේද? කන්සර්න් පැරණි නම් මිතුරද මිතුරියද වැදගත් නෑ. පැරණි නම් gold is gold නේද? gold is gold. ඕල්රයිට්. ඉතින් හරි. ඒ එන කෙනා කොහොමද එන්නේ දැන්? ඔව්. දැන් එන්නමත් එපැයි. ඔව්. අනිවාර්යයෙන්ම. ඔයා කෝපි ටික ලෑස්ති කරුවද? කෝපිටික දැස් කරලා තියෙන්නේ. ඒක නා ආවට පස්සේ අපි හදාගෙන බොනවද? ඔව් එහෙම තමයි. ආ එහෙම හොඳයි නේද? ආවට පස්සේ. ඔකේ හරි. දැන් පැරණි මිතුරියක් කියලා දන්නවනේ. මිතුරිය ගොඩක් ඉන්නවද පැරණි? අපෝ මේ ශේත්‍රේ? නැතුව. ඔකේ. කුමාරිලත් ඔයා දන්න ගොඩක් අය ඉන්නවනේ මේ ශේත්‍රේ නේද? මේත් ඇත්තටම ඒ නමේ ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කුමාරියක්ම තමයි. නිබජ කුමාරියක්. ඇත්තටම දැන් ඔයාට ඔයා කියන කරන දේවල් වලට මේ ටකර ටක ඉන්න පුළුවන් කෙනෙක් වෙන්නත් එපා. හරි. එතකොට ඉතින් ඇයත් මේ ශේත්‍රයේ වේදිකාව, නාට්‍ය සිනමාව මේ තුනෙන් මාධ්‍යකින් ලැබලා තියෙනවා. ඔයා වගේම බොහෝ කුතුහලයේ අවශ්‍යනවානේ. ලක්ෂණ චරිතය. ඔයා වගේම එන්න එන්නම දවසින් දවස තව තවත් තරුණ වෙන කෙනෙක් මේ. ඒක තමයි ඇගේ තියෙන රහස. එහෙම කිව්වම මං කුතුහලයේ වැඩි කරලා ඉවසILLක් ඇති කරන්නේ නේද? හොඳයි. තවත් ඉවසන්න ඕනේ. බලන්න මේ කවුද ඉන්නේ කියලා. මගේ හොඳ මිතුරෙක් වෙනවා කියලා දන්නේ රොජර් කියලා.
විශ්වාස කරන එකක් නැහැ මේ මිතුරා පුදුම නොයවසෙලෙන් පුදුම උවමනාවකින් හිටියේ පැරණි මිතුරියව මේ දැක බලා ගන්නකම් එහෙමනේ වෙන කිසිම දෙයක් කරන්න දුන්නේ කිසි දෙයක් කතා කරන්න දුන්නේ නැහැ දැන් හරිද හරි ඕකේ හැබැයි පැරණි මිතුරිය එන්න කලින්ම මම හිතන්නේ දල් නිසාද කොයිද මේ මීනාකුමාරි කොෆි වලට කැමති කියලා මගෙන් ඇහුවා නිරෝෂා ඔයා කොෆි ලෑස්ත කරාද කිසිම විදිහකට කාලය අපිට යවන්න හොඳ නැහැ. හරි. මට කියන්න මම කෞෂන් කෆි හදනකන් ඔය දෙන්න කවදද කොතනද කොහමද? කොමකටද? මුණ ගැහුනේ. අන්න හරි. ඕකේ යන්න බලන්න. මම කියන්න අවුරුදු 1989. හොඳ මතක ශක්තියක් තියෙනවා. ඔයා විශ්වාස කරන එකක් නැහැ. ඔයා ගැන මතක දේවල් මෙයාට. දෙහිවල චර්ච් එකේ සෙන් මේරිස් චර්ච් එකේ නාට්‍ය සාන්තුර සෙබලානෝ සුගතපාල ද සිල්වා මහත්මයාගේ ඕකේ පිටියා වේදිකා නළුනිලියෝ ගණනාවක් ඔව් එතකොට මෙයා සේවය කෙරුවේ ගුවන් හමුදාවට හරි එතකොට මට එහෙම විශේෂ රස්සාවක් තිබුණේ නැහැ. ජොබ්ලස්ද? ඒ දවස්වලත් මේ විදිහමයි. වයිට් තමයි ඇන්දේ. ඒක මට හොඳට මතකයි. ආ, ඕල්රයිට්. මට මතකයි මේ මට මීනා කියලා කතා කරන්න මුලින්ම මීනා කියලා කතා කරේ කවුද කියලා රෝජාය දන්නවා. කියන්න බලන්න. මීනා කියලා කලින්ම කතා කරේ කතා කරන්න ගත්තේ මේ ශේෂ්ත්‍රයේ මේ නමින් කතා කරොත් හොඳයි කියලා කිව්වේ කවුද? හවුද? කියන්න බලන්න. සුගතේ. ඔව්. සුගතේ. ආ. රිහර්සල්ස් කරද්දී ඔව් මං දීපානි කියන පළවෙනි නමින් තමයි මං ඉස්සර මීනා දීපානි මීනා කුමාරි මීනා නමින් යන්න එපා මීනා නමින් යන්න කියලා තමයි කිව්වේ ඔව් ඕකේ හරි ඔව් මට මතකයි ඔය උඩ තට්ටුවේ ඔර උඩ ස්ටේජ් එක උඩ ඉඳලා කිව්වේ හරි හරි දැන් මම පිළිගන්න ඔය දෙන්නම මේ මිතුරියන් ඔව් අන්න හරි මිතුරන් මිතුරියන් আদি කාලේ සිට আদি වාසීන් වගේ හොඳ මිතුරු මිතුරන් කියලා හොඳයි මට ඒක තමයි මේ තහවුරු කරගන්න ඕනේ වුනේ සහ මම ඔය දෙන්නට අද ඉන්වයිට් කරන්න එක හේතුවක් තමයි ඔය දෙන්නම මේ කලා ශාස්ත්‍රයේ ගුණක් දේවල් වල අද්දකීම් ලැබලා තියෙනවා මම කෝපි එක මෙයාට දෙන්නේ yes true gentleman නේ thank you එතන මිස චාම කියන්නේ ඔන්න බලන්න මගේ කෝපි එක හොදද කියලා හොඳ වෙන්න ඉබේ cappuccino yeah okay ඉතින් නම් කෝපි බොන ගමන් කියන්න දැන් වර්තමානයේ තවමත් ඔය දෙන්න වෙනුවෙන් චරිත ලියවෙනවනේ දැන් සමහරුන්ට වර්තමානයේ චරිත ලියවෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත. ඉතින් කාලේ තාලෙත් එක්ක තමන්ගේ අනන්‍යතාවයක් තියාගෙන තමන්ගේ පැවැත්මත් තබාගෙන ඉන්නවයි කියන්නේ. ඒක ලොකු දක්ෂතාවයක්. චියර්ස්. ඒ දක්ෂතාවය මේ තමන් විසින් මේ හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔගොලු විශ්වාස කරනවා දේව මේ පෙර පිනට වාසනාවට සිද්ධ වෙන දේවල් කියලා. දෙන්නගේ මතයක් මේ අනාදිමත් කාලෙකට කලින් වර්තමුනි කියලා නාට්‍ය විශාරදයා අපිට අපි නාට්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්න එතුමගෙන් ඍෂිවරයෙක් හිටපු කියනවා භාව විභව අනුභව විභචාරී භාව සංයෝගාත් රස නිෂ්පත්ති ඉතින් මේ මොනවා කරන්නත් රසය තියෙන මිනිස්සු එකට හම්බ වෙන්න ඒක. එතකොට දැන් රොජර් සෙනරත්නගේ මතයේද මීනා කුමාරිත් ඉන්නේ නැත්නම් වෙන අනිව මම ඒ මතේ ඉන්නවා. මොකද ඒක තමයි මම හිතන්නේ තමන්ගේ අර වාසනාවත් එක්ක මම ඒකත් විශ්වාස කරනවා. ඔයා කිව්වා වගේ වාසනාව තියෙන්නටත් ඕනේ. මේ ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්නට වාසනාවක් තියෙන්නට ඕනේ. ඒ කිව්වා වගේ ඒ ගුණාංග ඒ හැම දෙයක්ම එකතුවක් තමයි මෙතන තියෙන්නේ. ඒ සුන්දර මිනිසා බිහි වෙන්නේ මෙතනින් කියලා කියන්නේ ඒක නිසාමයි. මේ සුන්දර මිනිසුන්ට මේ වර්තමාන මේ කලා ශාස්ත්‍රයේ කොයිතරම් සුන්දරව ඉන්න පුළුවන්ද? අසුන්දර තැනුත් තියෙනවනේ. හොඳ ප්‍රශ්නයක්. හරි අමාරුයි. ඒ කියන්නේ මෙච්චර කල් මම ගේ හොඳ ප්‍රශ්නේ මෙතන. සමහරවිට. මේ ඉඳලා හිටලා තහනවා. කැපචිනේ කාරී රසයි. අනේ thank you. ඇත්තටම රසයි. බොහොම ස්තුතියි. මයිගලට මෙන්න ඕනේ මේ කෞෂන් කැපචිනේක බොන්න. අත් ගුණය පවා මේකට තියෙනවනේ. අදාළයි. ඕකේ මම පළවෙනි වතාවට මගේ දහඩිය මාංශය නොදා හදපු එකම දේ. ඕනේ. නැත්නම් බොන්න බෑනේ. මගේ දහඩියේ මාංශය නෝ. ඕකේ එනිවේස් හැබැයි කෝපි නම් බිව්වා. මේ බ්‍රෙක්ෆාස්ට් ටයිම් එකේ සාමාන්‍යයෙන් ඉදිරියට අපි ටිකක් ප්‍රමාද වෙලා උදේ කෑම ගන්න. මම දන්න විදිහට මේ හොඳ කුක් කෙනෙක්. ඔව්. මීනා කුමාරි කියන්නේත්
හොඳ ගෘහණියක්. අන්න හරි ගෘහණිය කියන අර වචනේ පරිසමාප්තය තමයි මුළු තැන්ගේ සම්පූර්ණ එයාගේ අනිකා. ඉතින් පියාටු යන්න දෙන්න. එහෙම. නෑ ඔහත් එන්න. හැබැයි කොහම හරි ඔයා ගීව තමයි ගෙදරට ඇවිල්ලා මේ නයිම්රිස් දාලා හදපු පොල් සම්බෝල ඊට පස්සේ මමත් ගෙදර ගිහලා හැදුවනේ. Yes. මොනවාරි සහයෝගෙන් සහ සම්බන්ධතාවය වුණ නැහැ අන්න හරි සීවිලි ඕකේ දැන් මොනවද හදන්න යන්නේ කියන්නේ ඉස්සරම සැලඩ් යා ඕකේ සැලඩ් මෙහෙම පටන් අරගෙන කපාගෙන යනවා බලන්න හොඳට කපලා පුරුදුයිනේ හදන්න මේ කුස්සියට ආවද මං කිව්වේ වෙජිටබල් ඔයා වෙන මොනවද මේ එයා ක්ලෙන් සයිකල් මේක අනිත් කටිය අනුන්ගේ අවස්ථාවේ දේවල් කපද්දි ඔයා මේ වගේ මේ පෙපර් එකක් කපාගෙන මේ පාඩුවේ ඉන්නවා කියලා කියන්නේ ගියේ නේද හොඳ මිත්‍රයෙක් විදියට නේද නැත්නම් මං අහන්නේ නේද නෑ නෑ රොජය අමුතු දේවල් කියනවා නේ හිතලා හිතලා ඔව් ඔව් සමහර අමුතු දේවල් අපිට හොයාගන්න තමාරුයි වර්තමාන ටෙලිනාට්‍ය කලාවේ රූමත්ම මව අන්න මට දුන්නයා හොඳ මේ ඇත්තම මේ සම්මානයක් නේද මෙහෙසක් එන්නවා මම මේ ටෙලිනාට්‍ය බලන්නේ දුව නිසා නොවේ මව නිසා මට නම් හිතෙන්නේ මීනා කුමාරි මිකා ඉන්නලාට හිතනවා ඇති කියලා මම ඇයි මෙච්චර ඉක්මනට මවක් වුණේ වගේ එහෙම ඇත්තම හිතනවද ඉක්මනටම උනේ නැහැ මොකද මේ උනේ මේකයි මවගේ චරිතය හොඳින් කරා ඊට පස්සේ තරුණ දිනියගේ තරුණ මවගේ තමයි වැඩිපුරම චරිත ලැබුණේ සහ මේ දවස්වල ලියවෙන්නේ මවගේ චරිත විතරමද මීනා කුමාරිට මං හිතන්නේ දැන් ගොඩාක් ඉන්නවනේ අපේ අලුත් පරම්පරාව ඒ නිසා මේ මං හිතන්නේ තරුණ අම්මාවරුන් තමයි හොයන්නේ ඒ නිසා ඉතින් මේ තරුණ අම්මා හොඳයි කියලා හිතනවා අම්මා හොඳයි කියලා හිතනවා මම කතා කරද්දි පවා ගායනා කරන්න පුළුවන් වෙන්නේ මං කැමති සියුමෙලි රෝස් ගායකවට මම මේ කියෝ කරන්න ඕනේ ඕකේ 1 2 3 සියුමෙලි රෝස් මලි මල් සමය නිම වේවි තෝ මල් සමය කොයි වෙලේ නිම වේවි දෝ සියුමෙලි රෝස් මලි කියන පාටක් විතරයි හම්බුනේ ඉස්සර අපි ඔය නාට්‍ය වැඩමුළු කරන කාලේ මීනා අපිට දෙනවා ඉම්ප්‍රොයිසේෂන් නේ පත්‍රයක් අරගෙන පත්‍රයේ තියෙන පොඩි ඉන්ට්‍රෝ එකක් අරගෙන ඒකේ ඉන්ට්‍රෝ එකට අපි නාට්‍යයක් හදන්න ඕනේ අපි 7-8 දෙනෙක් එක්ක නාට්‍ය හදමු
අපිට හම්බුණා දවසක් ඉන්ට්‍රෝ එක මාර්යා ආවේ පොල් අත්ත දිගේ දෙකේ රඟපාන අතන කොහොමද ඒක රඟපාන්නේ ඉන්ට්‍රෝ එක විතරන දෙන්නේ කතාව දෙන්නේ නැහැ අපි කතාව හදාගන්න මොකද කියන්නේ කතාවේ අපි කතාවක් හදුවා මිනිස්සෙක් නෝනත් එක්ක පට්ට වලියක් දාගෙන ගෙදර උන්ට ගහලා ඇවිල්ලා බూరు ඇඳගෙන ගිහිල්ලා පොල් ගහක් යට තියෙන බුදිය. ඇත්තට මොකද වෙන්නේ? පොල්ගේ පොල් ගහක් මාරයා. බලා. ක්‍රියේටිව්. තාමත් හොඳයි. හොඳයි මේ ඔක්කොමත් එක්ක ඉන්න මගේ බ්‍රෙක්ෆාස්ට් එක දැස් ඇති. අපි මෙතන නම් ටෙස්ට් කරමු නේද? මලෙන් දෙන්නම. දුම ආදරෙන් හදපු නිසා ආදරයක් මේක තියෙනවා. රසයිද? මේ ඉන්ග්‍රීඩියන්ට් එක ඇදිනේ. මේක රසයි. හැමදේම මම හිතන්නේ හරි පදමට හරි ගාන තියෙනවා. බොහොම ස්තුතියි මේක මට අමතක නොවන අවස්ථාවක් වේවි රොජර්ස් එනත් සමීන කුමාරි දුසුන් මට නවත්තන්න හදන්න එපා ඔහොමද යෙහෙලියක් ආදරෙන් දීපු ටැග් එක කොහොමද පරිසම් කරන්නේ හරි ඉතින් ඒ පරිසම් කරලා නිසා නේ නම් වාට ලොකු නංගි දුන්නේ කොයිද ඔයා මේ ඔයා හැබැයි මේ මේමයි හරිද ඔයා ඔන්න සවුත් වැඩක් කළා මෙයා මේ කිසිම උත්සාහයක් නැතුවයි මේ ප්‍රතිපල ගන්න හැදේ මට හරි ප්‍රශ්නයක් තියෙනවා කවුද මේ රත්තරන් කිකිලි මේ ඉන්නේ මමද කිකිලි හරි ඉතින් මෙච්චර කාලෙ ගොඩක් දෙනා මෙහෙ ආවා ඔය වගේ රත්තරන් පිටර කතර ගන්නේ කුකුලෙක් වෙන්න ඕනේ මේ රත්තරන් පිටර දාන කිකිලියක් හිටියොත් කුකුලයි තමයි හොඳේ කොහොම හරි මම ගොඩක් කැමති අවස්ථාවක් තමයි මේ ඒ කියන්නේ මේ එකිනෙකා හඳුනන අය එකිනෙකාට ආදරය කරන අය මගේ ගෙදරට ඇවිල්ලා මේ පැය ගත කරන එක ඉඳලා දවසේ ඉතින් මේක මතක සටහනක් වෙන්න එපැයි දැනනේ මම හැමදේම කරන්නේ මතක හිටින්න කියලා ඒක ඉතින් ආය අපි කියන්න දෙයක් නැහැ අපි දන්න නිරු ඒ නිසා මේ තමයි මගේ සෙල්ෆි මොමන්ට් එක ෂෝ ටයිම් විත් නිරු සෙල්ෆි මොමන්ට් එක සෙල්ෆියක් ගමු බලන්න මේ සෙල්ෆි එකද මම දෙන අරුත කොහොමද කියලා මම ගෙදරින් යන්න කලින් ඕකේ ඔනර්ස් කරන්න ඕ අපි හිටගෙන ගමු ඕකේ මම ගන්න මිස්ටර් සෙනරත්න ඕ ගන්න මේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙනවානේ දැන් සාමාන්‍යයෙන් අපි ෆොටෝග්‍රැෆ් එකක් ගන්න චීස් කියනවානේ නමුත් මගේ ෂෝ එකේ චීස් කියන්නේ no cheese අපි කියන්නේ show time with Niro Kira okay so let's say okay show time with show time with Niro නිරෝෂා පෙරේරා අනුන්ගේ දේවල් පවා මට හම්බ වෙච්ච ටෑග් එකක් ඔයාගේ අතට ආවයි ආවනම් ඒක ඇස් දෙක වහගන්නකෝ නෝ ඒක මොකද කියන්නේ බං නෑ මට ඒක වහගෙන කතා කරන්න බෑ මං දන්නවා මට ඒක වහගෙන කතා කරන්න බෑ ඉන්න හරි දැන් බං මට from where did you get this from where because your lokunangi is my good friend ඔහොමද යෙහෙලියක් ආදරෙන් දීපු ටැග් එක කොහොමද පරිසම් කරන්නේ හරි ඉතින් ඒ පරිසම් කරලා නිසා නේ නම් වාට ලොකු නංගි දුන්නේ පරිසම් කරලා නිසා කියන්නේ පිටර පරිසම් කරලාද කියලා හිතා ගන්න පුළුවන් මේ මාලේ කොච්චර කාලේ පාවිච්චි කරද කියන්නේ over 20 years must be because මේක ගෙවිලා මේකේ අනිත් භාගය ඇඟේ ඇති පපුවේ තියෙන ඔව් බලන්න මට අවුරුදු කීයකින්ද අයියා ඔයාට මේක මතකද නැතුව මම ටෑග් එකක් දුන්න මං හිතන්නේ ටෑග් එකක් එහෙම ස්පෙෂලි මට මගෙන් ඉල්ලපු එකම කෙනා මං හිතන්නේ මේ ෂෝ එක මේ ටෑග් එක ඉල්ලලා ගත්ත ටෑග් එකක් මේ ඔව් මේ මට ඕන වෙලා තිබුණා මං හොය හොය හිටියා 0.22 බුලට් එකක් ඕකේ කරේ ඉල්ල ගන්න ඕකේ දැන් කොහොමද මේක බුලට් එක වගේ කොල්ලන්නේ නේද මම තර බුලට් එක වගේ කොල්ලහන්ද මට ඕන බුලට් මම ඒක කල්පනා කරේ ඇයි මේ කීප සැරයක් හැමදාම මතක් කරනවා මේ වගේ ටැග් දීපු කෙනෙක්
අනිත් පැතර දෙන්න ඕනේ නිකන් හොඳ වටින දෙයක් මැණික් ගලක් වගේ ඕ මැණික් ගලක් හොඳන්නේ කියලා නෑ මම මගෙන් ඇහුවේනේ ගෝමේද ගෝමේද ගලක්ද මේක මේ පාවිච්චි කරලා ඇතර පැත්තක් ගෙවිලා තව අවුරුදු 50කට පස්සේ මම මේක ඔයාලට පෙන්නන ඒතර නිරු ඇවිල්ලා අහනවා ඔයාලට අර මේ නාම කුමාරී දුන්නා අර ප්‍රසන්තපත් තිබුණා නේද 1980 ඒක දැන් එච්චර කාලෙ පස්සේ මම එහෙමත් අහන්නේ ඉන්නේ දැන් මෙහෙම ඉන්නේ ඕරයිට් හොඳයි හොඳයි මං කරපු දෙ ඔව් හොඳයි එහෙනම් මං දැන් තව හොඳ දෙයක් කරන්නයි යන්නේ මං හිතුවා මේ වෙලාව හොඳ ටෑගි දෙන්න ඕනේ වෙලාවක් කියලා මගේ ෂෝ එකේ ෆස්ට් සෙග්මන්ට් එක ආරම්භ වෙන්නයි මේ යන්නේ එන්න තියන බරම බර ආකර්ෂණීය කෞෂන් කෝෆි හැම් එකක් දැන් ඕක නිකන් දෙන්නේ නෑ 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 ප්‍රශ්න අහලා දෙන්න ඒකනේ මම අර හරි වැඩි කරන දෙයක් කරන්නේ මතක හිටින්න වගේ තමයි හා දෙයක් උනා දෙන්නේ තරල කරවල තමයි ඒක තමයි ඒකේ අගේ වටිනාකම වැඩි වෙන්නේ මේක ෆයිට් කරලා දිනාගත යුතු කෝෆි හැම්පර් එකක් නිසා සෙග්මන්ට් එකක් තියෙනවා ඕකේ දෙන්නම තනි තනියෙන් මුහුණ දෙන්න ඕනේ මේ මං අහන ප්‍රශ්න වලට ඍජුව අවංකව හොඳින් ඉක්මනින් උත්තර දෙන කෙනා තමයි වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ ඕකේ hope you'll get it ඕකේ so who's doing this first ladies first කියනවා ඕකේ මීනා කුමාරි බොහෝ දෙනා ඔබ ගැන නොදන්නා දෙයක්. මන්නේ මානී බබ. ඕකේ. නමක නළුවෙක් ඔබට සීමාව ඉක්මවා යන විහිළුවක් කළොත්. එයාට මම කතා කරලා කියනවා මේක හොඳ නෑ කියලා. ඕකේ. ඔබට පේන බැලීමේ හැකියාව ලැබුණොත්. මුලින් බලන්නේ කවුරු ගැනද මොනවා ගැනද? මං ගැන. මගේ අනාගතය ගැන. මෙයා හිතලා මෙයා ගැන බලයි කියලා. අයියෝ. ඕකේ. ඔබට ලැබුණා නම් කියලා හිතුන වෙනත් රංගන ශිල්පිනියක් රංගපෑ චරිතයක්. බාර ගන්නෑ. නෑ මේ ඔබට ලැබුණා නම් කියලා හිතුන වෙනත් රංගන ශිල්පිනියක් කරපු චරිතයක්. ඒක නෑ හිතිලා නෑ. ඕරයිට් ඕකේ. වෙරි කන්ටෙන්ට් නේද? මේ ශේත්‍රයේ ඔබට හමු වූ විවෘත පුද්ගලයා කවුද? මගේ අම්මා. කඩවසම පුද්ගලයා. මගේ තාත්තා. ඔබේ බෑනා කරගන්න සුදුසුකම් තිබෙන තරුණ නළුවා කවුද? අනේ ගොඩක් ඉන්නවා එකිනෙක කියන්නේ. ඒ උත්තරේ තේරුම එකිනෙකවත් නැ කියන එක නේද? Next question. වැඩිහිටියන්ට පමණක් නරඹිය හැකි නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවද? නැද්ද? Okay. රංගපෑමෙන් පසු ප්‍රතිචාර කොහොම වෙයිද කියලා වැඩිම ශක්තියක් ඇති කළ චරිතය කුමක්ද? රංගපෑමක් නෙමෙයි ඇත්තටම මේ ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයාගේ පළවෙනි වතාවට නර්තනයක් කරා ඒකේ ප්‍රචාර කොහොම බාරගනින්ද කියලා කියලා ගහි ගහි වෙවුලි වෙවුලි හිටියේ පළවෙනි සැරේ ඕකේ වැඩි රංග පරාසයක් ඇති තරුණ නළුවා සාරංගද කාවින්ගද සාරංග ඔබ වඩා ප්‍රිය කරන්නේ යසෝදා විමල ධර්මරද චාන්දිනී සෙනවිරත්නද දෙන්නට වැඩි රංග පරාසයක් ඇති තරුණ නිලිය ඉෂාරද ශාලනිද දූලම දෙන්නේ ශාලනි ඔබේ තේරීම තුන් බියද වසුදද තුන් බිය සිරිතුංග පෙරේරාද ජයන්ත චන්ද්‍රසිරිද ජයන්ත චන්ද්‍රසිරි සේනාචිද චිත්‍රපට රොජර් සෙනවිරත්න සනත් ගුණතරද රොජර් සෙනවිරත්න වසුදද ට්‍රෝජන් කාන්තාවද ට්‍රෝජන් කාන්තාව ඕකේ දි එන්ඩ් දැන් ඔබේ වාරය. ඔරයිට් පටන් ගන්න මෙන්නනේ. ඕකේ. ඩයිවර්ට්නියක් ඔබ ගැන කියු වැරදිම අනාවැකිය. කියලා නැහැ මොකද? ඩයිවර්ට්නියක් ඔබ ගැන කියු නිවැරදිම අනාවැකිය. That time මම very straight forward. Telling you and කරන. ඕකේ. ප්‍රසිද්ධ පුද්ගලික වීමේ එක් වාසියක් සහ එක් අවාසියක්. වාසිය තමයි මිනිස්සු කොහෙ ගියත් අපිට වැඩක් කරගන්න පුළුවන් වීම. අවාසිය තමයි අපිට හිතන හැම දෙයක්ම කරන්න බැරි වීම. ඔබට නැති මේ අයට ඇති දෙයක් නම් කරන්න. රංජන් රාමනායක. රංජන් කවදාද රොජර් වෙන්න බැරි? ඔබට නැති මේ අයට ඇති දෙයක්. He is Ranjan and I am Roger. Okay. බූඩි කීර්තිසේන. ඔව්. ඔබට ඇති ඔහුට ඇති දෙයක් මහතේ
ඕකේ චන්න පෙරේරා රොජර්ට නැති චන්නට ඇති දෙයක් නැතු ඕකේ ත්‍රිය පෙම් කරන්න කැමති තරුණ නිලිය කවුද උතර රඟපාන සියලුම තරුණ නිලියන්ට මම කියන එක නමක් කිය හැම්බර් එක ඕන එක නමක් කියන්න දැන් මම කියන්න මොනද හැම්බර් එක ඕන නමක් කියන්න මම තාම මම තාම පෙම් කරලා නැති කෙනෙක් කෙනෙක් තමයි මීනා ආ උනන්දු කරලා ඕමයි යා ඒක තමයි උද්‍යෝගී අපි නෑ කවදාවත් අපි ස්වාන්තුර සෙබලානු එකෙත් එහෙම නෙමෙයි එහෙම පෙම්තුන් හැටි එහෙම රඟපෑවේ ඔබ පුවත්පත් කලාවේදියෙකු නම් මේ අයගෙන් අහන්න කැමති මොනවද ජයන්ත චන්ද්‍රසිරිගෙන් ජයන්ත චන්ද්‍රසිරි වුණේ කොහොමද ඕකේ උපේක්ෂා ස්වර්ණමාලී ලංකාවට ඇවිල්ලා නිරූපණ සාහිත්‍යය යෙදিলা දේශපාලනට පිවිසුමේයි ඔබේ බිරිඳ ඔබේ ජීවිත කතාව ලියන්න සූදානම් වුණොත් ඔව් මොකද කරන්නේ මම ඒකට 1700 ඕකේ බලන්න ඒකට අවශ්‍ය කරන සියලුම මෙවලම් ටික සකස් කරලා දෙන්න ඕල්රයිට් චෛනාචි වේදිකා නාට්‍ය සුගත් සමරකෝන්ද සුගත පාලද සිල්වද සුගත පාලද සිල්වා පරාක්‍රම නිලියද බුඩි කීති සේනද ඇත්ත වශයෙන්ම කියනවා නම් පරාසයන් දෙකක ඉන්න දෙන්නේ කියලා දෙන්නටම මම කැමතියි. දුලානි අනුරාධ උපේක්ෂා සල්මාල්. ඒ දෙන්නම පරාසයන් දෙකක ඉන්නවා ඒ දෙන්නටම මම කැමතියි. නයනා කුමාරද මීනා කුමාරද? They are two different capacities. Meena Kumari is more ahead. You saw your choices? Which Meena one? Kumari. Meena Kumari. Oh. All right. Now who That wins? That brings us to the end now of the round. Actually, nobody deserves this hamper. It's a lame performance එකක්. හොඳ නැද්ද? අපි උත්තර දුන්නේ නැත්තේ? මගේ බලාපොරොත්තු සුන් වුණා. ටයිටයි. ටයිටයිද? මේ විදිහට බලන්න කරන්නේ බැරුව මේ ඉන්නේ. මේ ලේම් පර්ෆෝමන්ස් එකට කොහොමද ලකුණු දෙන්නේ කියලා හිතනද මට දැන් ඉන්ටර්වල් එකක් ඕනේ. ඉන්ටර්වල් එක ගන්න එපා මට දෙන්න. යම්මේ අර ඇත්තම ඔය ඇයිලියට කිසිම දෙයක් හරියට පිළිවෙලට සම්පූර්ණයෙන් කරන් දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙන්න වෙලාව දෙන්නේ නැහැ. කෑමක් හදන්න දෙන්නේ නැහැ. ඇත්තම කියන්න ඕනේ දෙන්නම බිලෝ ඇවරේජ් පර්ෆෝම් කරේ. හරි. ඔකේ. ගහන්න ඕනේ. මගේ හිත සතුට වෙන විදිහේ උත්තර දෙන්නම දුන්නේ නැහැ. එහෙමද? ඔව්. ඉතින් දැන් ආයෝ කහන්. නෝ රිපීට් කෙනෙක්. ආ? දැන් කතා කරමු. මෙයාගේ නම කියමු. හැමදේම මෙයා සතුරු කරන්නේ නේ. මගේ මාව සතුරු කරන්නේ මගේ නම කියන්න ඕනේ නැහැ. ඒ වුණාට මම මීට වැඩිය හොඳ පර්ෆෝමන්ස් එකක් බලාපොරොත්තු වෙනවා. ආ ඔකේ. ඔකේ. එනිවේස් ෆස්ට් සෙග්මන්ට් එකේ ජයග්‍රහණය කරන්නේ කවුරු කියලාද හිතන්නේ? දන්නේ නැහැ. අපි දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් ඉතින් ජයග්‍රහණය කරලා ඇති ඉතින්. ඔයා තමයි ඒක දන්නේ. කෞෂන් කෝෆි හැම්පර් එක දෙන්නටමයි තී මොකද මේක ටයි එකක් බොහොම අමාරුවෙන් ලකුණු දීන මේතර මේ සාමාන්‍යයෙන් මේ අමාරුවෙන් ලකුණු වැඩියෙන් ගත්තමනේ මේ ලකුණු මදි නිසා හොයාගන්න බැරි වෙලා බිදු ඇවරේජ් එහෙමද එනිවේස් ගුඩ් මදි ඒ සෙග්මන්ට් එක බොහොම ෆයින් සෙග්මන්ට් එකක් මොකද මේ අපි මෙයාට දෙමු මේක අනේ නෑ දැන් දෙන්න ඔහම තලු කර තලු කර ඉන්න හොයාගන්න මෙයාගන්න ඔහම කියන එක සැලකදී හා හරි මං ගන්න කියයි ඒක හරි නේද ඕකේ එනිවේස් ඉට්ස් අ ටයි එන්සා දෙන්නටම කෝෆි හැම්පර්ස් දෙක ලැබෙනවා දැන් අපි වෙන මූඩ් එකකට යනවා ඒ තමයි මොකද මම ශේෂ්ත්‍රේ ඉන්න සමාරුගෙන් සහ රොජර්ස් රත්න සහ මීනා කුමාරීගේ රසවත්තාවියන්ගෙන් අහලා දැනගත්තා මොනවද ඒ අයට ඔයාලගෙන කියන්න තියෙන්නේ කියලා ඕකේ අහන්න දකින්න කැමතිද ඕකේ ඕකේ next watch ජයසෙන් විරත්න කියන්නේ නළුවන්ගෙන් අතර වෙනස් නළුවෙක් තමයි. අතරම මේ මීනා කුමාරි කියන රංගන ශිල්පිනිය මට මුලින්ම හම්බෙන්නේ මම මේ ශාස්ත්‍රයට ආපු මුල්ම කාලේ. මිහි මඩල ගිනිවදී කියන ටෙලිවෘතාන්තයේදී. මම හිතන්නේ එතකොට ඇය බොහොම ආදුනික ශිල්පිනියක් හැටියට තමයි පැමිණෙන්නේ. නමුත් ඒ ආදුනික ශිල්පිනියක් හැටියට පැමිණුණත් ඇය තුලින් ප්‍රකට වූ ප්‍රවීණ රංගන ශිල්පිනියකගේ ප්‍රතිභාව දකින්න අවස්ථාව ලැබුණා. රජ උදේ 6 මාට තමයි අපිට අපොයින්ට්මන්ට් දෙන්නේ. එන්නේ 9 මාට. හැබැයි ඒ එනකොට රජ අපිව එයාගේ ගුණ දා ගන්නවා. ඒක මම දැක්ක රජගේ විශේෂ ගති ලක්ෂණයක්. හරිම සොඳුරු නළුවෙක්. නළුවෙකුට තියෙන ඕන සොඳුරුකම රජ ළඟ ඉතා හොඳින් තියෙනවා. රජ අපිට අපේ හොඳ මිත්‍රෙක්.
හොඳ යහළුවෙක්, හොඳ රංග ශිල්පියෙක්, හොඳ නිෂ්පාදකවරයෙක්, හොඳ මනුස්සයෙක්. ඇයව නියක් හැටියට හුඟක් මගේ කරනවා. ඇය වේදිකාවේ ගෙනාව රංගනය සම්බන්ධයෙන් වේදිකා නිලියක් හොඳ. ඒවගේම ඇය චිත්‍රපට, ටෙලිනාට්‍ය රංගන ශිල්පිය. අපිට එකක විදිහ යාලු ඉන්නවනේ අපේ ජීවිතේ. අපිට හම්බෙන එකක ජාතිය මිත්‍රයෝ ඉන්නවා. දැන් මේ අතරින් රොජසනි රත්නයන් කියලා කියන්නේ මගේ මේ ගෞරවාන්විතයයි. මට ඒත් එක තරහ කිප් වෙලාවල් තියෙනවා. මොකද පිස්සු කෙනෙකුගේ සීමාවන් නෑ සමහරවිට. ඇත්තටම ඇයි හොඳ කාන්තාවක් ඉතින් මේ රටට හොඳ කලාකාරණයක්. මං ඇයට සුපතනවා. මම හිතනවා රොජර් දේශපාලන නොකර හිටියනම් මීට වඩා ගොඩාක් දෙනෙක් රොජර්ට ආදරය කරයි සහ ගොඩාක් අපේ වෘත්තියට ඉතාම වටිනා සම්පතක් බවට පත්වේ කියලා මට හිතෙනවා. බොහෝම සුහදයි. හැබැයි ලංකාව විතරක් නෙමෙයි, මට මතක හැටියට මේ විදේශීය චිත්‍රපටවල පවා ප්‍රධාන චරිත රඟපෑවම ඇත කාලෙ. ඉතින් ඒ තරම් හැකියාවල දක්ෂකම් තියෙන අපිට වඩා බොහෝම ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක්. හැබැයි එහෙම එකක් දර්ශන තලයේදී කොයි අවස්ථාවකවත් අපිට පෙන්වෙන්නේ නැහැ. මම විශ්වාස කරන දෙයක් තමයි තරේම කලාකරුවෙක් කියන්නේ දැයට අවශ්‍ය කරන විශේෂිත වූ චරිතයක්. ඉතින් මේ කලාකරුවා තුළ තිබිය යුතු ගුණාංග බොහොමයක් තියෙනවා. ඒ ගුණාංග හැම එකක්ම අපිට සම්පූර්ණ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ අතරින් බොහෝම ගුණාංග රාශියක එකතුවක් තමයි රොජර් සෙනෙවිරත්න කියන්නේ. ශේෂ්ත්‍රයන් ත්‍රිත්වයේම සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකාව කියන ශේෂ්ත්‍රයන් ත්‍රිත්වයේම තම දක්ෂතාවයන් ප්‍රකට කරන්නට බොහොම උනන්දුවෙන් ඒ තමන්ගේ චරිත නිරූපණයන් නිර්මාණය කරන්නට සදුම්ලත් ශිල්පිනියක් ඇරෙට මීනව දකින්නට පුළුවන්. රොජර් අය ඕනිම තැනකදී මාව හම්බුනොත් මාව දැක්කොත් මට මචං කියාගෙන තමයි මේ එන්නේ. ඉතින් ඔහුගේ මං කෙරෙහි තියෙන ආමන්ත්‍රණය එහෙම. හැබැයි මේ අවුරුදු 20 පුරාවටම මම රොජර්ට කියන්නේ ආ රොජර් අය කොහොමද කියලා. රංග ශිල්පියෙක් හැටියටත්, නිෂ්පාදකවරයෙක් හැටියටත්, මිනිසෙක් හැටියටත්, මිතුරෙක් හැටියටත් ඔහු අපිට සිටින බොහොම ලෙන්ගතු මිත්‍රශීලී කෙනෙක්. මට මම ශ්‍රියන්ත මෙන්ඩිස්, මට ශ්‍රියා කියලා අමතන්නේ බොහොම කීප දෙනයි. ඒ කීප දෙනාගේ කෙනෙක් තමයි රොජර්. කොහමද? හොඳද? හොඳයි. ඔයාලට මොකද කියන්න තියෙන්නේ යාළුවට? ඉතින් ස්තුතියි. ඔව්. ඇත්තටම. ස්තුතියි අපිට සම දෙයටම. ඉතින් අපේ සහෝදර අපි කැමති අපි ගැන කොයි විදිහටද හිතන්නේ? අපි අඩුපාඩුවක් තියෙනවා නම් නේද ඒක පෙන්වලා දෙනවා. අපි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්වලා දෙන්න. අපි ඒක හොඳ තියෙනවා නම් ඒ වාගේ කරන්න, වර්ණනා කරන්න නේද? අපි බාර ගන්න. උදේකාන්ත වර්ණසූරිය. හරියට හරි. හරියට හරි. 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 උදේ. ඔකද නෝන. තුන්නේ මාරි එන්ට්‍රි ආර දිල් මෙ පචි ඝන්ටි ආර ඩං. මම මගේ ගෙදරින් යනවද? මේක තමයි මම. මම ගියොත් යන්නේ. පුටුවට යනවා. ටැග් එකක් දෙන්න මිසක් වෙන දෙයකට නොවේ. මෙන්න තව ආකර්ෂණීය කෞෂන් කෝෆි හැම්පර් එක. රයිට්. ඕකේ. දැන් ඉස්සර සෙග්මන්ට් එක එන්ටර්ටේන්මන්ට් වැලියු එක අඩු වුණා. ඔව්. හඳුනාගත්තේ නෑ දෙන්නම. ඒ හින්දා මම දැන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. මේ සෙග්මන්ට් එක බොහොම ෆන් ඇන් එන්ටර්ටේනින් සෙග්මන්ට් එකක්. හරි, ඔය මොකක්ද? මේ බසර්ස් දෙක. මේ Q&A රවුන්ඩ් දෙක. ඕකේ, question and answer. මේක බොහොම right. ඕකේ. දැන් මුලින්ම බස් කරන කෙනාට තමයි අවස්ථාව ලැබෙන්නේ උත්තරේ දෙන්න. හරි. බස් කරලා දීපු උත්තරේ වැරදි නම් අනිත් කෙනාට අවස්ථාව තියෙනවා. දැන් දන්න ප්‍රශ්න දෝ. අනිවාර්යයෙන්ම. ඕකේ. Right. මීදුම් ගලා කන්දේ ගීතයේ ඉතිරි පද මොනවද? ඉවසන්නේ බෑ සීතේ. ආ? දැන් මම ඉස්සරහ මම ඉස්සරහ ගියා. එන්නට මං කිව්වේ. එබුවේ. ආ. බස් කරේ කවුද? මම. මම කිව්වේ. ඔයා වචනේ කිව්වා. බස් කරන ගමන් කිව්වා. ඕකේ, එහෙනම් මං ආයෙමත් අහන්න. මීදුම් ගලා කන්දේ ගීතයේ ඉතිරි පද මොනවද? ඉවසන්නේ බෑ සීතේ. ඕකේ. අපි ලේඩිස් ෆස්ට් නේ. ලේඩිස් ෆස්ට්. ආ, ඕකේ. අනිත් පද? මීදුම් ගලා කන්දේ. ඕකේ. සිංක්‍රන්. ඉවසන්න බැසිතේ උණු සුන්දනි දැතේ ලංවී මට දැන් කියන්න ආදරේ දෝ
මටදරිදු සික් දුන්න හරික බස් කරත් එකනෙක් සිංකර පිසත් දෙනම ලකු ලබෙනවා හැබැ මේ වගේ චාන්ස සයමත් ලබෙන මේක ටයිටයි වෙයි එනම් මම ටයි බ්‍රේකින් ක්වෙස්චන් එකක් දෙනවා ඕකේ නෙක්ස්ට් ක්වෙස්චන් දිය සුලිය චරිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ කවුද දිය සුලිය චරිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ කවුද දිය සුලිය දිය සුලිය දිය සුලිය කෙරුවේ ඥානේ එයා කවුද ඔව් කවුද කාල වේලාව දිය සුලිය කෙරුවේ ඥානේ ඇත්ති කවුද මේ උදේකාන්ත වර්ණසූරිය හරියට හරි හරියට හරි 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 උදේ ඔකද නෝට් ඕකේ ඉරි වේදිකා නාට්‍ය නිර්මාණය කාගේද ඉරි වේදිකා නාට්‍ය නිර්මාණය කාගේද ඉරි අපොන්සු ඕකේ ආ පුදුමයි තනි මුත්‍රාක් දුන්නා එක්කෙනෙක් හරි ඊළඟ ප්‍රශ්නේ ලංකාවේ මුල්ම සංදේශකාව්‍ය කුමක්ද 1442 සැරලින් සංදේශ. ඒ කෙටිම සංදේශ කාව්‍යය. ගිරා සංදේශය. සැරලින්ට පස්සේ ගිරා සංදේශය. ලංකාවේ මුල්ම සංදේශ කාව්‍යය වන්නේ තොටගමුසි රාහුල හාමුදුරුවන්ගේ එකක් නේ? හා? කෝටේ යුගේ. ඒ ඔක්කොම දන්නවා සංදේශ මට අයියයි. කම්බත් සල්ලි සංදේශයත් තුරුනාංශයේ නිසා ලකුණු ලැබෙන්නේ නැහැ ලකුණු ලැබෙන්නේ නැති වෙන්නේ කොහොමද රයිතත් කිව්වා කාලෙත් කිව්වා යුගියත් කිව්වා සංදේශ කාව්‍යයේ නම මයුර සංදේශය අම මයුර කුරුල්ලෙක් ගැනනේ ඒක නැද ලකුණු නැහැ ලකුණු ලැබෙන්නේ නැහැ සුවඳ සබන් ඇඟ ගාලා ගීතයේ රැගත් වේදිකා නාට්‍ය කුමක්ද මන් දන්නා වගේ ටෙක්නික් එක ඔයා උත්තර දන්නේ මේ උත්‍රින් මෙයාගේ පහරෙන් එළිය බලනවා සුවඳ සබන් ඇඟ හරි මතකේ වැඩි කමට එළියට කේස් එකක් තියෙනවා රාජ කපුරු මීනා කුමාරිට තමයි ආ ඔව් රාජ කොම කපුරු කියලා හරි මේ so you get half off talk about නේද ගායකයාගේ නම කිව්වා ඔව් සංගීතය කෙරුවේ නෑ පොඩ්ඩක් මේ hina වෙන්නේ නේද ඔවුරුනේ hina වෙනවා වැඩි එක එන්නේ ඔලුවේ මොනවද ඕකේ next question දීප්ති but sure සුදු සීයා චරිත රැගත් ජනප්‍රිය ටෙලි නාට්‍ය කුමක්ද දුදරු ඕකේ දුදරු oh my god ලක්ෂණ ඒකත් එන්නේ ඔලුවේ එක පාර්තේ මේ ඔන්න මේ දෙන්නම හොඳටම දන්න මේ උත්තරයක් මේක මම කියලාමයි මේ ප්‍රශ්නේ අහන්නේ ඒ හින්දා මුලින්ම බස් කරලා ආන්සර් කරන කෙනාට තමයි මම මේ ලකුණු දෙන්නේ ප්‍රථම සිංහල නවකතාව කුමක්ද මීනා නේ මම නිගැහුවේ කිව්වනේ ගහන ගම හරිද බාගෙද හරිනේ මේක next question අලියාගේ ගෑනු සතා කවුද කෙනර දෙන්නම දෙන්නා නේද හා දෙන්නම ඕකේ ඕකේ පැටලුණා නේ ඔන්න ගණිත ගැටලුවක් දැන් ඔන්න හන්දන්නේ නේ ඕකේ හත හතෙන් වැඩි කර ඒ එන සංඛ්‍යාවට 77ක් එකතු කළාම එන සංඛ්‍යාව කීයද මට කැල්කියුලේටර් එකක් දෙන්න කොහොම හරි කමන්නේ ආ I can හත වැඩි කිරීම 7 ඒ එන සංඛ්‍යාවට 77ක් එකතු කරාම එන සංඛ්‍යාව කීයද ටංගල ගණන් කරන්න නොබරේ නේ මට දෙන්න කැලෙක් මින කියන්නේ ඔය මට ඒක පැටලෙනවා ඔයා කියපු එක මට ඔය කිකව කියනවා නේ පොඩ්ඩයි ඉතින් කැලේ කියනවා ඔන්න කැලේ දෙනවා හත හතෙන් වැඩි කරලා කොහොම මේක පේන්නේ කොකොකෝ ඉන් බ්‍රයිට්නස් එක දිහා දෙනවා මේ පේන්නේ මේක මේ තරම් මං හිතන්නේ මං දැක්ක කලූරම ෆෝන් එක 126ද හරි හරිද එනේ ඉතින් ගණන් හදන්න ඕනේ කොයිද ඔයා මේ ඔයා හැබැයි මේ හරිද ඔයා ඔන්න සවුත් වැඩක් කළා මෙයා මේ කිසිම උත්සාහයක් නැතුවයි මේ ප්‍රතිපල ගන්න හදන්නේ. ලාස්ට් ක්වෙස්චන්. ලාස්ට් වන්. යස්. පියාපත් ඇති පිහාටු නැති. පියඹීමට හැකි සත්වයා කවුද? වහුලා. හාරියට හාරි. මීනා කුමාරිටයි ඒ ලකුණ ලැබෙන්නේ. වෙන නමක්. මොකක්ද? ඔන්න
හදලාට තම කිව්වේ නැත්. යන්නේ නේද ලබ. මොකන්ද කියන්නේ? කියන්නකෝ. ඔය ඉන්න මගෙන් මේක අහන්න අපිට බ්‍රේක් එකක් ගන්න වෙයි. හැබැයි බ්‍රේක් එකක් උඹලා නෑ මට ක්ලියර් වින කෙනෙක් ඉන්නවා. කවුද? Q&A segment එකේ ජයග්‍රහණිය මීනා කුමාරි. Give it to her. Congratulations I'm giving it. යා මොකද දැන් ඔක නම? Thank you. Kaushan coffee helper එක ගන්න. Kaushan coffee. You're welcome. Okay right? බෑග් එක ලැබුණා වගේ තමයි නේද? මොනවද කියන්නේ? මීනාට කිස් එකක් දෙන්න හම්බ වෙනවා කියන්නේ. හැම්පර් දෙකක් හම්බුණා වගේ. ඕකේ හොඳයි එහෙනම් මගේ ගෙස්ට් බුක් එකේ සයින් කරන්න මොකද හැමදාම මතක හිටින විදියටනේ සිද්ධ වෙන්න ඕනේ ඒකනේ මගේ මොටෝ එක ඉතින් අද ඔය දෙන්න මගේ ගෙදරට ආවයි කියලා සාක්ෂියක් වශයෙන් මතක හිටින්න ඔටෝග්‍රාෆ් කරන්න ඇත්තම ඔය ඇයිලියට කිසිම දෙයක් හරියට පිළිවෙලට සම්පූර්ණයෙන් කරන් දෙන්නේ නැහැ ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙන්න වෙලාව දෙන්නේ නැහැ කෑමක් හදන්න දෙන්නේ ඒ දුන්නේ නැති දැන් අර කැමරේ කරන්නේ දෙන්නේ නැහැ. ඔටෝග්‍රාෆ් කරන්නේ දෙන්නේ නැහැ. දැන් අර කැමරේ කොටිම කිව්වොත් මුකුත්ම කරන්නේ දෙන්නේ නැහැ. අර කැම හදන්න දුන්නානේ දැන් කොච්චර කාලයක්ද? සෝත්සාහයෙන්, ධෛර්ය මහන්සියෙන් ඇය විසින්නේ කතරේ නේද? ඔව්. ලංකාවේ ප්‍රථම නවකතාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට මේ සහභාගී වෙන්න ලැබෙන්න බලන්න. හරි thank you coffee hampers දිනා ගත්තනේ ඔව් coffee mugs තියෙනවා show time with niro එකට ආවට මෙන්න මා මතක් වෙන්න souvenirs දෙකක් okay mug collection එකක් තියනවා නේද ඔබතුමාට yeah I have a lot කොහොමද අපේ selfie එක beautiful you like it beautiful misha තමයි අපිට මේ coffee mugs දෙක provide කරලා thank you misha Thank you. Misha, thank you very much. Okay, honda hena ithin den mawa amathaka wenna ne? Beautiful. Kalawat ne. Meeka nattat amathaka wenna. Oya kohomada amathaka wenna? So sweet. Ehenam den natamuda? Mokadda? Ha? Ha? World vitarak wenna epa. Oya tumne mari entry are dil mein baji ghantiyan tang 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 वारंटी यार चंग